මැතිවරණය. පළාත් පාලන මැතිවරණයේ කල් දැබීම සම්බන්ධයෙන් මට පුදුම හිතෙනවා අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එතුමා ප්‍රකාශ කරනවා මේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිම දෙයක් එතුමා දන්නේ නැහැ වගේ විදිහට තමයි එතුමා හැසිරුණේ. මට පුදුමයි එතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් ගත්තා හැම ප්‍රාදේශීය සභාවකටම තරඟ කරන්න. ඒ වගේම තමයි නාමෝජනා බාර දෙන්න. ඒ සියල්ල දීලා තියෙනවා ජනාධිපතිතුමා කියනවා මැතිවරණයේ දිනයක් ගැන හරි තීන්දුවක් ආවේ නැහැ කොමිසම මේ විදිහට වැරදි මේ ආකාරයෙන් ප්‍රකාශපත් කරලා අවසානයේ මැතිවරණයේ කල් දාන්න එතුමා කරපු උප්පරවැට්ටි ගණනාවක් තිබුණා ආණ්ඩුව. හැබැයි අවසානයේ ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් කල්පනා කරා මේ මැතිවරණේ කොහොමද කල් දාන්නේ කියලා. හැබැයි මැතිවරණ කොමිසම ඒ වෙනකොටත් ගැසට් 17ක් ගහලා තියෙනවා මේ මැතිවරණේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි පළාත් පාලන මැතිවරණේ කල්ලිකුත් වෙලා තිබුණා දැනට අවුරුද්දකට කලින් කාලේ ඉක්ුත් උනත් ඇමතිවරයාගේ බලතල යොදාගෙන තමයි මේ මැතිවරණය පවත්වන්න මේ පළාත් පාලන ආයතන ඉස්සරහට අරන් ආවේ. ඉතින් රටේම සියලුම දෙනා දන්නවා පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතුයි. ඒ වගේම මැතිවරණ කොමිසමත් දිගින් දිගටම කිව්වා ලබන මාර්තු මාසයේ වෙනකොට අනිවාර්යයෙන්ම අලුත් ප්‍රාදේශීය පළාත් පාලන ආයතන සභිකයෙන් පත් වෙලා ඒ පළාත් පාලන සභිකයන්ට ඒ කටයුත්ත කරගෙන යන්න දිය යුතුයි කියලා. හැබැයි මේ සියල්ල එසේ තිබියදී ආණ්ඩුව හිතාමතාම මුදල් ප්‍රශ්නයක් ඉස්සරහට ගෙනල්ලා මේ මැතිවරණේ කල් දැම්. මේකට වෙන කිසිම දෙයක් නෙමෙයි අපි නම් දකින්නේ විපක්ෂයේ හැටියට ආණ්ඩුව හිතාමතාම සල්ලි නැහැ කියන ප්‍රශ්නේ ඉස්සරහට දාලා කල් දැම්මේ මේ මැතිවරණයට ආණ්ඩුව ගියා නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ කාලය කෙටි වෙන බව දන්නවා. ඒ වගේම ජනාධිපතිතුමාගේත් කාලය කෙටි වෙන බව දන්නවා. ඒ විතරක් නෙමෙයි විපක්ෂයේ කරලියට ඇවිල්ලා විශේෂයෙන්ම සමග ජන බලවේගයට මේ පළාත් පාලන මැතිවරණවලදී අපි මුළු ලංකාවටම ඉදිරිපත් වෙලා තියෙනවා අපේක්ෂකව අපේ පක්ෂෙන්. හැබැයි බහුතරයක් ජයග්‍රහණය කරන්නේ මං හිතන්නේ 3/2කට වැඩි ප්‍රමාණයක් අපිට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව දැනගෙනම තමයි ආණ්ඩුව හිතාමතාම මේ මැතිවරණේ කල් දැම්මේ. ඉතින් අද විවිධ කතා කිව්වත් මේ මැතිවරණය කල් දැමීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. මොකද ඒගොල්ලන්ගේ පරාජයේ වළක්වා ගැනීමට තමයි ආණ්ඩුව මේ මැතිවරණය කල් දැම්මේ. ඉතින් ඒක නිසා අපි කරුණා කරලා ජනාධිපතිතුමාට කියන්නේ දැන් ලබන මාසේ 3 වෙනිදා මැතිවරණ කොමිසම පැහැදිලිව කියලා තියෙනවා දින නියම කරනවායි කියලා. ඒක නිසා මාර්තු මාසේ 9 වෙනිදා මේක තියන්න බැරි නම් හැකි ඉක්මනින් ළඟම දිනයකට තීන්දුව කරලා මේ මැතිවරණය තියලා ඉවර කරන්න කියන එක තමයි අපි මැතිවරණ කොමිසමටත් ඒ වගේම ආණ්ඩුවටත් කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් මම නියෝජනය කරන ප්‍රදේශවල මේ දවස්වල අස්වැන්න නෙලනවා. හැබැයි ආණ්ඩුව මේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත් වෙන්න ගිය අවුරුද්දේ මැදිහත් වුණෙත් නැහැ. දැන් මේ අවුරුද්දේ මැදිහත් වීමකුත් නැහැ. දැන් ගොවියා කබලෙන් ලිපට දාන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මීට කලින් අවුරුදු දෙකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෘෂිකර්මාන්තයේ සම්පූර්ණ විනාශ කෙරුවා. කාබනික පොහොර යොදනවයි කියලා ඒ වගේම කාබනීකරණයකට ගිහිල්ලා සම්පූර්ණම රටේ අස්වැන්න බිඳුවට බස්සන තත්ත්වයට ගෙනාවා. ගොවිය කබලෙන් ලිපට දැම්ම. හැබැයි මේ ආණ්ඩුව මොකද කරන්නේ? ඉතාමත්ම වැරවෙහෙරියෙන් මහන්සි වෙලා මහ පොළොවත් එක්ක හැපිලා කැටිලා ජීවත් වෙන ගොවියගේ දැන් අස්වැන්න නෙලන කාලෙට ආවහම වීටික මිලදී ගැනීමට රජයේ මැදිහත් වීමක් නැහැ. අපි දන්නවා මේ රජයේ මැදිහත් වීමක් වෙන්නේ නැති තාක්කල් මේ රටේ ඉන්න මහා පරිමාණ මෝල් හිමියෝ තමයි මේ අස්වැන්නෙන් මං හිතන්නේ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නෙ. ඒක මිලදී ගන්නෙත් කුණු කොල්ලෙට. දැන් අද වෙනකොට වෙළඳ පොලේ රුපියල් 70ට 80ට තමයි වී කිලෝ එකක් යන්නේ. හැබැයි දැන් ආණ්ඩුව මොකද්ද මේ සම්බන්ධයෙන් කරන වැඩපිළිවෙල? ආණ්ඩුවට තියෙනවා වෙනම වී අලෙවි මණ්ඩලයේ වෙනම ආයතනයක් තියෙනවා. ඒ වගේම සම්පකාර සමිති තියෙනවා. මේ සියල්ල පැත්තකට දාලා ආණ්ඩුව දැන් අයියේ අයියෝ අම්මා ඒ කාර් එක
රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.